අපට පින්වතුනි ඇහෙන් රූපය දකිනකොට අපට ප්‍රකට වෙන කාරණා පහක් තියෙනවා. මෙන්න මේ පහ තමයි බුදුරණවහන්සේ පිරිසිදු හොයන්න කියන්නේ. ඒ පහට කියනවා මොකද්ද? පංච උපාදානස්කන්ධය. කනට ශබ්දයක් ඇහෙනකොට අපට ප්‍රකට වෙන අපට අහු වෙන ලෝකය කියලා විවහරන කාරණා පහක් තියෙනවා. ඒකට කියනවා පංච උපාදානස්කන්ධය. නාසික ආග්‍රහණය කරනකොට දිව රස ලැබෙනකොට කයට පහස ලැබෙනකොට මනසට අරමුණ වෙනකොට තියෙනවා අපට ප්‍රකට අපි ලෝකය කියලා කතා කරන්න හේතු වෙන අපට ගෝචර වෙන කාරණා පහ. මෙන්න මේ පහ ගැන තමයි බුදුරණන් දැන් හොයන්න කියන්නේ. මෙන්න මේක කාරණා පහ හරියට තේරුම් නොගැනීම නිසා තමයි මේ රාග දේශ මොහ එක සක්කාදිට විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රවැත්මක් තියෙන්නේ. අහින් රූපයක් දකින්නවා කියලා කියනකොට පින්වතුනි මෙන්න මේ කාරණා පහ තියෙන්නේ. රූපයක් ප්‍රකට වෙනවා. වින්දනයක් වේදනාවක් ප්‍රකට වෙනවා. සංඥාවක් හඳුනා ගැනීමක් ප්‍රකට වෙනවා. චේතනාවක් සංස්කාරයක් ප්‍රකට වෙනවා. විඥාණය දැන ගැනීමක් ප්‍රකට වෙනවා. මෙන්න මේ පහට කියනවා පංච පාදානස්කන්ධේ ඇහිං රූපයක් දැක්කා කියන්නේ ඔය පහක් ඉපදීම. ඔය පහක් ඇතිවීමට කියනවා රූපයක් දැක්කා කියලා කියන්නේ ඔය පහට. අපි නමුත් දකින් අපට ඔක අහු වෙන්නේ නැහැ. ඔය පහ ඇති වෙන බව නොදකපු නිසා අපි ගන්නවා ඔය පහට මම කියලා. මම තමයි හඳුනාගත්තේ. මට තමයි රූපේ පෙරුණේ. මට තමයි වේදනාව දැනුනේ. මට තමයි විඤ්ඤාණ දැන ගැනීම ඇති වුනේ. මම තමයි චේතනා පහළ කරන්නේ කියලා අපට ඇති වෙනවා මම කියන කාරණාව. අර ඇහෙන් රූපේ දකිනකොට මම අර කි විඤ්ඤාණීය යමූණ ඇතිනම් රූපේ පේන්නේ නැහැ නේ අපට. නමුත් පෙරුණට පස්සේ අපි හිතනවා මම බැලුවේ කියලා. නමුත් මේ හේතු නිසා තමයි පෙරුණේ. නමුත් අපි හිතනවානේ මම බැලුවේ කියලා. මම දැක්කේ කියලා. මට ඇහුණේ කියලා. නමුත් උනේ අර හේතු නිසා ඒ හේතු එකතු වෙච්ච නිසා ඇසුනේ. හේතු එකතු වෙච්ච නිසා පේනුනේ. මම උදාහරණයක් කියන්නම්. බුදුරණාහි දේශනාවෙන් තියෙන උදාහරණයක්. ඔන්න රජ කෙනෙකුට අහන්න හම්බ වෙනවා වීණා හඬක්. වීණාවක හඬක්. රජතුමා සේවකයන්ට කියන මට අර හඬ අරන් ඉන්න කියලා. දැන් රජතුමාගේ බහාට අවනත වෙලා මේ සේවකයනවා අඬ අරගෙන ඉන්න. මොකද කරන්නේ? වීණාවකුයි දණ්ඩකුයි අරගෙන ඇවිල්ලා රජතුමාට කියනවා ස්වාමීනි මෙන්න මේකින් වාදනය කරලා දාම හඬ හඬ ගන්න. නෑ නෑ මට ඕවා එපා. මට ඕනේ හඬ. මට ඕවා මට හඬ ඕනේ. ස්වාමීනි හඬ කියන්නේ එහෙම දෙයක් නෙමෙයි මේ. මේ වීණාව වාදනය කරද්දී හඬ ගන්න දෙයක්. නෑ නෑ මට ඕවා එපා. මට හඬයි ඕන නැත්තේ. දැන් හඬ කියන්නේ මොකද්ද එතකොට? ස්ථිර දෙයක්ද? ස්ථිර නැත්තේ ඇයි? හේතු නිසායි තියෙන්නේ. හඬට බහුවත්වයක් ස්ථිරත්වයක් නෑ. හේතු නිසා හඬ තියෙන්නේ. නමුත් ඒක නොදගෙන නිසා හිතනවා හඬ කියන්නේ ස්ථිර දෙයක් කියලා, ඇති දෙයක් කියලා, නිත්‍ය දෙයක් කියලා. අන්‍යයා දැක්කොත් වාදනය කිරීමෙන් හටගන්න දෙයක් කියලා හඬට කලකිරෙන්නේ නැද්ද? කලකිරෙනවා, හේතුරත් කලකිරෙනවා. තව උදාහරණයක් කියන්න. නමුත් අපි හිතන්නේ හඬ වීණාව දිබ්බා කියලා නේද? නැත්තම් අර දණ්ඩ දිබ්බා කියලා නේද? වීණාව දිබ්බෙත් නැහැ, දණ්ඩ දිබ්බෙත් නැහැ. වාදනය කිරීමෙන් හටගත්ත දෙයක් හඬ කියන්නේ. ඒ වගේ දිබිච්ච ඒවා නෙමෙයි, හැබැයි ඒවා නැතුව හටගන්නේ නැහැ. ඔන්න පහනක් පත්තු කරනවා. පහන පත්තු කරාම එළියට ආලෝකයක් ගෙනෙනවා නේ. මේ ආලෝකය කියන්නේ මොකද්ද? තෙලුත්, වැටියත්, සිලුවත් නිසා එළියට විදෙන ආලෝකයක්. ආලෝකය ගැන කතා කරන්න තියෙන අර කාරණා තමයි එක. ඒක එකක්වත් නැත්නම් ආලෝකය කතා කරන්න බෑ. තව උදාහරණයක් කියන්න. ගහක කඳයි මුළුයි අතු ටිකයි නිසා හේවණක් තියෙනවා. හේවණ කියන්නේ මොකද්ද? මේ තුනම හේතු වෙන. හේවණට ස්ථිරත්වයක් දෙන්න පුළුවන්ද? හේවණ අයිති ගහටද? ගහේ කැලලද්ද හේවණ කියන්නේ? මේ හේතු නිසා ඇතිවන දෙයක් හේවණ. මම තව උදාහරණයක් දෙන්න. දැන් මොන මම මේකට මේකට තට්ටු කරනවා. දැන් ඇහෙනවනේ ශබ්දයක්. ඒ ශබ්දය ඇති උනේ ශබ්ද තිබෙ මේකේද? මගේ අතේද? නෑ නෑ මේ හේතු නිසා ඇති උනේ. ශබ්ද මේකෙ තිබෙන්නේ නැහැ. අන්න පින්වතුනි ඇහෙන් රූප දකිනකොට හටගන්නවා පංචපාදනස්කන්ධයක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒක හටගත්ත හේතුනේ දැන් අපට අන්න ඇහෙන් දැක්කම අපි තරහකාරී අන්න අපට අර තරහකාරය කියන නිමිත්ත හඳුනා ගැනීම ඔක්කොම ටික ඇති වෙනවා. ඔන්න දිව රස දැනනකොට ඇඹුල් රසය හඳුනාගත්තා, දැනගත්තා, ඒක මොකද්ද කියලා තේරුම් ගත්තා. ඒ තුන ඇති වුණේ හරියට කොයි වගේද දන්නවද? අර වීණා වාදනය කරද්දි සද්දේ හටගත්තේ. සද්දේ ස්ථිරද? වාදනය කරන නිසා තියෙන්නේ. ගහේ හේවණ තියෙන්නේ ස්ථිරද හේවණ? දැන් අර බලන්න හොඳට හිතලා දිවයි රසයයි විඥාන එකතු වුණ නිසා නේද හත දැනගත්තේ අපි. ටීවී එකේ අවදානින් බලන් හත තේරෙනවද? බඩලක් කොච්චර කෑවද? නැහැ නේ. එහෙනම් අර කරුණ තුන එකතු වෙන්න ඕනේ.
ඒ එකතු වීමෙන් හටගත්ත ඵලය පංච පාදස්කන්ධේ අන්න අර හෙවන වගේ අර වීණාවේ හඬ වගේ ස්ථිර නැහැ. නමුත් අපි හිතන්නේ මොකද්ද රසය තිබ්බා කෑමේ. අය අපි දැක්කනේ හේතුයෙන් හට ගන්නවා. අපි හේතුයෙන් හටගත්තුම දැක්කේ නැති නිසා අපි අරක තිබ්බා කියලා ගන්නවා. නමුත් ඒකේ තිබ්බනම් අපිට අවදා නැති වෙලාවේ තේරෙන්න ඕනේ මොකද දිවේ ගැටුණ අර රස අදාල ගැටෙන කොටසේ. නමුත් තේරුනේ නැහැ මේ කරුණු තුන එකතු වෙච්ච නිසායි රස තේරුනේ. වීණාව වාදනය වීණාවේ නෙමෙයි අර හඬ තිබ්බේ. වාදනය කරපු නිසා හටගත්තේ. වීණාවේ තිබ්බේ නැහැ හඬක්. වාදනය කරපු නිසා හටගatti මෙන්න මේ හේතුපත්‍ය ධර්මයේ දකින්නවා. මෙන්න මේකට කියනවා පංචීපාදනස්කන්ධයේ හට ගැනීම කියලා. එතකොට මෙන්න මේ හටගන්න දේ ඒ ආකාරයේ දකින්න නැති නිසා ඒ හටගත් දෙයට ඈඳෙනවා අර දැක්කේ රූපය. මම දැක්කා මම රස තිබේ රස වින්දා. ඒ තිබිච්ච රස මම හඳුනගත්තා. මොකද්ද මේ යන්නේ? අන්න මම ඉන්නවා කියලා ගත්තා. අර හේතුපත්‍ය ධර්මයන්ගේ හේතුඵල බව දැක්කේ නැහැ. හේතුයෙන් හටගන්න ඵලයක් බව දැක්කේ නැහැ. ඒ අවස්ථාවේ හටගත් හේතු නිසා දැක්කේ. මං තව උදාහරණයක් කියන්නම්කෝ. බුදුරණවහන්සේ දේශනාවක් තියෙනවා. ඔන්න අපි දැන් කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ අපිට අපේ රූපේ පේනවා නේද? අපේ රූපේ අපි දැන් අපි කැලල තියෙනවා නම් මකා ගන්න ඔක්කොම කරනවා. නමුත් අපි ගන්නවද අර ඉන්නේ මම කියලා ඇතුළේ ඉන්නේ. දැන් අපි හිතමු අපේ රූපේ පේනකොට වෙන කෙනෙක් ඇවිදilla මේ මගේ දරුවාගේ දරුවා හරි මහරියාව හරි නැත්නම් ස්වාමියා හරි ඇවිදilla අර කණ්ණාඩිය ඇතුළේ ඉන්න කෙනාව තුරු කරගෙන බදා ගන්න හරි නැත්නම් ආදර කරන දේනවද? නෑ, එතන පිළිඹුවක් තියෙන්නේ. පිළිඹුවක් කොහොමද දකින්නවා? සත්‍ය නෙමෙයි. නමුත් අපි ලෝකේ දකින්නේ අන්න ඒ වගේ පිළිඹුවක් බව දකින්නේ අපි දකින්නේ සත්‍ය කියලා. ඒ දණ්ඩක් කුඩින් ගොන්න බල්ලෙක් යනවා. බල්ලා යනකොට උට පේන වතුරේ මොකද්ද? බල්ලෙක් පේනවනේ. ඌ මොකද කරන්නේ? බොරනවා. නැත්තම් අපිට වන්නවා. ඇයි ඒ ඌ බොරන්නේ? බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා. එතකොට අපිට බල්ලෙක් නැද්ද? ඔතර බල්ලෙක් නැද්ද? ඉතින් ඔතර බල්ලෙක් නැත්තම් ඇයි ඌ නගුට වෙන්නේ? ඈ. ඔතරේ බල්ලෙක් නැත්තම් ඇයි නගුට වෙන්නේ ඌ? ඇයි ඌ පිරුවේ? වතුරේ බල්ලෙක් හටගත්තා. මොකද්ද? සකස් වුණා. අන්න ඕක අපට අහුවෙන්නේ නැහැ පින්වතුනි. අපි එක පැත්තකින් ගන්නවා ලෝකේ දකින්නකොට අර වතුරේ බල්ලෙක් හිටියා කියන න්‍යායයත් එක්ක තමයි අපි දකින්නේ. දකින්න රූපේ තිබ්බා, දකින්න ඇහෙන්න සද්ද තිබ්බා කියලා හිතාගෙන අපි මේ ලෝකේ පවත්වගෙන යනවා. අර බල්ලගේ මෝඩකමත් එක්ක වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා ගත්තා වගේ. තව පැත්තකින් තව කෙනෙක් හිතනවා නෑ නෑ වතුරේ බල්ලෙක් නෑ, ඌ බොරුවට බිරුවේ. ඔක බොරුවක් කියලා අපි මොකද කරන්නේ? රූපේ බෙදලා බල්ලා, සද්දේ බෙදලා බල්ලා, ගන්ධ රස කය ඔක්කොම බෙදලා බල්ලා බල්ලා කියනවා. රූපේකුත් නෑ, සද්දේකුත් නෑ, ගන්ධේකුත් නෑ, රසේකුත් නෑ, පහසකුත් නෑ, ඔක්කොම බොරු. අරමුණකුත් නෑ, මම කියලා දෙනකුත් නෑ කියලා අන්න අනිත් පැත්තට යනවා නෑ කියලා. අපි යන්නේ ඔන්නන්ත දෙකත් එක්ක. එක්කෙනෙක් කරනවා තියෙනවා කියලා පැත්තකට. තව කෙනෙක් කරනවා නෑ නෑ එහෙම දෙයක් නෑ, ඔක බොරුවක් කියලා. ওই දෙකම අන්ත දෙකක්. හොනුවන තියෙන බල්ලා මොකද දකින්නේ? ඌව දකිනවා. ආ මම බැලුවාට පස්සේ මේ හේතු නිසා වතුරේ බල්ලෙක් ඇති වුණා. ඌ නෑ කියලා හිතන්නේ නෑ. ඌ ඒකට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා ගන්නෙත් නෑ. වතුරේ බල්ලෙක් ඇති වුණා මේක ප්‍රතිබිම්බයක් විතරයි. මේකට ඇලෙන්න ගැටෙන්න ඕනේ නෑ කියලා ඌ ආපස්සට යනවා යන්න. අන්නේ වගේ තමයි සත්‍ය දැක්කහම ඇහෙන් රූප දකිනකොට මේ මෙන්න මේ සකස් වීම දැක්කනම් එයා ඇත කියලා ගන්නෙත් නෑ. එයා නැත කියලා ගන්නෙත් නෑ. නැත්තම් අපි යනවා එක පැත්තකින් ඇත කියලා තව කට්ටිය භාවනා කරලා නැත කියලා එනවා. ඔය දෙපැත්තත් එකම ලෝක කරකවෙන්නේ. හැදෙන හැටි දකින්නේ නෑ. මෙන්න මේ හැදෙන හැටි නොදකපු නිසා තියෙනවා මොකද්ද? මම කියලා ගැනීම. අන්න ඒකට කියනවා සක්කාය දිට්ඨිය. භගවා ජානාති, භාග්‍යතුන් වහන්සේ දන්නාසේක ශ්‍රේෂ්ඨයි කියන කෝණේ එන තාක්කල් තමාගේ වාසියට, තමාගේ උපකාරයට කරන ටික විතරයි කරන්නේ. තමගේ උපකාරට කියන්නේ මම දුගති යනවා, මං ඒක වළක්ව ගන්න ඕනේ නැද්ද? තමගේ උපකාරයට නෙමෙයිද? තමගේ උපකාරයට. මම දුක් විඳ විඳන නිවන් දකින්නට මම යන්නට ඕනේ නැද්ද? තමගේ උපකාරයට. ඊළඟට මේ ඔක්කොම තමගේ උපකාරයට. හැබැයි භගවාජානාති කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉදී ඉගෙන ගන්න.